මාතෘකාව කෝණ. එතකොට මම මෙතනදී කෝණ කිහිපයක් රූපසටහන් දානවා. ඒකට අදාළ පිළිතුර මම පිළිතුර කියන්න කලින් ඔබට හිතා ගන්නත් පුළුවන් දන්න අය. පළවෙනි එක මෙහෙම රූපසටහනක් හරි හතරස් විදිහට තමයි රූපය පිහිටලා තියෙන්නේ. එතකොට මේකේ තියෙන්නේ ඇතුලෙන් ලකුණු කරලා තියෙනවා හරි හතරස් කියන එක. ඒ කියන්නේ ඍජු කෝණයක් තමයි මෙතන පිහිටලා තියෙන්නේ. එතකොට ඍජු කෝණයක් කියලා ලියනකොට ගොඩක් ළමයි ලියන්නේ මේ සයන්නත් එක්ක. සයන්න නෙමෙයි, ඉරු කියන අකුර තමයි මුලට එන්නේ. එතකොට තමයි ඍජු කෝණයක කියන වචනේ හැදෙන්නේ. එතකොට අංක 2 මෙතන තියෙන්නේ අර තිබුණ නැම්මට වඩා, ඒ කියන්නේ හරි හතරස් බවට වඩා අඩුයි. එතකොට රතු පාටින් සටහන් වෙලා තියෙන කෝණය, එතකොට මෙතන ඊට වඩා අඩුයි කෝණය. අපි ඒකට කියනවා ඍජු කෝණයට වඩා අඩු කෝණයක් කියලා. එතකොට මේ තුන්වෙනි එක මෙතනදී අර තිබුණ නැම්මට වඩා වැඩි, ඒ කියන්නේ ඍජු කෝණය කියන අවස්ථාවටත් වඩා විශාලයි. අපි ඒකට කියනවා ඍජු කෝණයට වඩා වැඩි කෝණයක් කියලා. හතරවෙනි එක මේකේ රූප සටහන අපිට මේ රූප රාමුවත් එක පේනකොට ඇදේට වගේ පෙනුනට මෙතනත් ඇතුළ තියෙන්නේ හරි හතරස් විදිහට. ඒක නිසා අපි කියනවා ඍජු කෝණයක කියලා. සමහර ළමයින්ට මෙහෙම දුන්නට පස්සේ හරියටම පිළිතුර ගන්න බැහැ, පැටලෙනවා යාලට මේක ඍජු කෝණයක්ද නැද්ද කියන එක. මොකද මේක හැඩ කරලා දීලා තියෙන නිසා. නමුත් මෙතනදී ඉරි කෑලි දෙක හැඩ වුණාට ඒ දෙල නිර්මාණය වෙලා තිනෝ හරි හතරස් කොටුවක්. මෙතන පෙන්눔 කරන්නේ ඍජු කෝණයට වඩා අඩු කෝණයක්. මෙතන පෙන්눔 කරන්නේ ඍජු කෝණයක්. හත්වෙනි අවස්ථාව ඍජු කෝණයට වඩා වැඩි කෝණයක්. අටවෙනි අවස්ථාවේ ඍජු කෝණයට වඩා අඩු කෝණයක්.